ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ගරු සභාපතිතුමා එවැගේම අපි කවදාත් ආදරය කරන නමක් ආදරය කරන හඬක් ජේෂ්ඨ මාධ්‍යවේදී සමන් අතවුදෙට්ටි මහත්මයා ඉන්නවා අපිත් එක්ක අයබෝන් සුබදසනක් ඔබතුමාට සුබදසනක් ඔව් මේ අලුත් වෙනසත් එක්ක අපේ රටේ නිර්මාණ ක්‍රමවේදයට ඇතිවන යහපත් බලපෑම කොයි ආකාරද ඔබතුමා දකින්නේ දැන් මේ බොහෝ කාලයක් තිස්සේ තිබුණ අවශ්‍යතාවයක් තමයි මේ රැඟුම් පාලදිය නැත්නම් අපි ප්‍රසිද්ධ රැඟුමක් පාලදිය ප්‍රතිපන්දව ලංකාව විතරක් නෙවෙයි යුරෝපයේ පුරාම විශාල කතිකාවක් ඇතුළත් ඒක නිසා ලෝකේ බොහෝ කෙනෙක් රටවල් මේ පාලනය කියන කතන්දරය අහිමි කරලා जनपन पालन मंदिर කපන සංදායමක් එහෙම නැත්නම් යමක් වාරණය කරන සංදායමක් ඒක උද්ගන්තාවක් පිස්සේ යන්තාවගේ හිටවලට දිහා බහලා තිබ්බේ අක්කි තුමිතිදී ඒ වාරණය සහ කිල්ල මම හිතන්නේ දැන් අවුරුදු 10ක 12ක ඉඳලා නම් දෙයක් තිබෙන්නේ ඇත්තටම නෑ මුත් අර ආකල්පයේ තිබුණා ඒක ඇති වෙන්න හේතු කීපයක් තිබුණා එකක් ඔය මේක යම් යම් දේවල් වලදී සැකිල්ල සහ වාරණය මුලට ආපු නිසා ඒ වගේම මේ පනස අපිට පිටරංගින් පාලනේ පිළිබඳව යම් කාගේ කීප පනස අවුරුදු 100ක්වත් වඩා පරණ පනසක් 1912 අදපු ආඥා පනසෙක තමයි මේ කටක සිද්ධෙන්නේ කියන්නේ ඒ අවුරුදු 100කට කලින් තිබුණු තත්ත්වයට අනුකූලව वर्तमान ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සතිවාරයේ ආරම්භ කරද්දී ඉදිරිපත් කර ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී කියන්නේ සාමාන්‍ය වශයෙන් දැන් අපි කියන්නේ කොට රාජාසන කතාව කියලා ඉස්සෙල්ල ඔය කතාවේදී සඳහන් කළා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උපරිම ලෙස ආරක්ෂා කරන ඒක තහවුරු කරන ආකාරයක මේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය आज्ञा पानस संपूर्ण कमिटी सभापति दूरे प्रवीण देवी अशोक हंदगम नाट्य विधि राज दिशा नायक එවගේම නිර්මාණ කරන්නේ දෙන විශේෂම ජාත්‍යන්තර චිත්‍රපට ප්‍රතිබන්දම බනා දැන්මක් සහ පරිශ්‍රයක් වෙන අපේ අනුම රාජ කරුණා සහ ජනාධිපති දිනසිරි ජගත් වික්‍රමනායක තමයි මේ සමිතුවට පත් කෙරුනේ. මේ සමිතුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ඒ වගේම මේ ශේෂ්ත්‍රයන්ට සම්බන්ධ හැම පාර්ශවයක් ඒ කියන්නේ නිර්මාණකරුවන් විතරක් නෙවෙයි අපි උදාහරණයක් හදිත ගත්තු චිත්‍රපට ශිල්පියෙක්ගේ උදාහරණයක් අපි දවෝ එතකොට චිත්‍රපට ශාලා හිමියන් ඒ වගේම චිත්‍රපට ප්‍රදර්ශකයන් එතකොට චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩල වල සාමාජිකයන් ඒ වගේම චිත්‍රපට ආනයනකරුවන් නිෂ්පාදකයන් අධ්‍යක්ෂකවරු චිත්‍රපට වල සම්බන්ධ නිර්මාණයේ අපි උදාහරණයක් විශේෂයෙන් जनता रसास्वादी
යම්කිසි ආකාරයක සාධනීය වැඩපිළිවෙළක් බවට මේ පත්වෙයි කියලා අපිත් එක්ක අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අදවුදේ මහත්මයා. උදෑසනින්ම අපිත් එක්ක සම්බන්ධ වුණාට ස්තුති සර්වට.